වෙනදාගෙන කොට මාපල වැලමිරිය රැගෙන රැකලා පෙර මගදීදක සිරුරේ මගේ කැටෙන රුයිනාමන් අරජාලිය උතුහා පොහුදී තියනි අද කෝවාහු නද කෝනත ඉමදුන් මෙම අරුනේ ඇරැව්වල අනුර ගුණතිලක මහත්මා විසින් රචනා කරන ලද ඇසුණු ගීයක නුදුටු ඡන්දස නමැති කෘතිය ජනගත කිරීම 2022 මාර්තු මස 5 වන දින ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. එහිදී චිරන්තන ඡන්දස් සම්ප්‍රදාය පිළිබඳවත් මේ කෘතියේ විශේෂත්වය පිළිබඳවත් මුඛ්‍ය දේශනය ග්‍රන්ථය හඳුන්වා දීමේ දේශනය මා සිදු කළ අතර ලංකාවේ සම්භාව්‍ය පද්‍ය කලාව සහ කුදී ජන සමාජය යනුවෙන් මෙම කෘතියේ ඇතුළත් ගීතත් නිදර්ශනයට ගනිමින් සංගීතවේදී නදීක ගුරුගේ මහත්මයා ඉතා විචිත්‍රවත් දේශනයක් සිද්ධ කළා. එම දේශනය විද්‍යාර්ථීන්ගේ අවබෝධය සහ රසාස්වාදයේ උදෙසා එතුමාගේද අනුමැතිය පරිදි මෙසේ ඉදිරිපත් කරන බව කාරුණිකව සඳහන් කර සිටිනවා. ගම් කලාප දෙකක් උස්සේ මගේ කතාව ගෙන යනවා. එකක් තමයි මා ඔබේ පොත මේ දවස් කීපය පුරාම කියවුවා. ඉතාම සංකීර්ණ ගණිතමය සූත්‍ර අපේ පද්‍ය සාහිත්‍ය තුළ පද්‍ය කලාව තුළ තිබෙනවා, සම්භාව්‍ය කලාව තුළ. ඉතින් ඔබ ඉදිරිපත් කළ මේ පුස්තකය ඔබේ පර්යේෂණ ග්‍රන්ථය මා හිතනවා ඉතා වැදගත් අර්ථයෙන්. එනිසා මම කැමතිය මගේ කතාබහේ එක කොටසක් ලංකාවේ සම්භාව්‍ය අධ්‍ය කලාව සහ හුදී ජනය අතර සම්බන්ධතාවය එන අම්මා කාර්යයකට කතිකාවකට එළබෙන්නට කලාව කෙතරම් හුදී ජනයාට සම්ප්‍රේෂණය වුණාද 18 ශතවර්ෂය වෙනකන් කියන එක සම්බන්ධයෙන් මම යම් අදහස් කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට කැමතියි. මක්නිසාද අපේ 20 වන ශතවර්ෂයේ 1900 පටන් ගන්න මේ නූතන සමාජය ඇතුලේ කලාවට, ගීතයට, කවියට තිබුණු තැනත් එක්ක බලන පස්සේ හුදී ජනයා කලාවට තිබුණු සම්බන්ධතාවය අපි හිතන එක නොවන බව ඒ පැහැදිලි මූලාශ්‍රමින් පැහැදිලි වෙතයි මා සිතන නිසා. ඉතින් මේ විවාදයට ඉඩ තිබෙනවා. මා ගෙන එන අදහස් සම්බන්ධව යම් ආකාරයකට කතිකාවකට ලැබෙන්නට මම කැමති මුලින්ම පටන් ගන්න පැහැදිලිවම ලංකාවේ පද්‍ය කලාව නැත්නම් පද්‍ය කලා සාහිත්‍ය කලා සම්බන්ධයෙන් ඉතාම වැදගත් නිදර්ශන මාචාර්යතුමා ඉදිරිපත් කළා. සහ බොහෝ පැරණි ලිඛිත මූලාශ්‍රවල මේ සම්බන්ධයෙන් සටහන් වෙනවා. ලෝකේ හැමතැනකම වගේ ඇත්තටම කලාව දියුණු කලාව තිබුණේ පාලකයා සමගම නැත්තම් එලිට් එකත් එක්ක නැත්තම් ප්‍රභු පැලැන්තිය සමග. කලාවේ විද්‍යාත්මක සහ දාර්ශනික පෝෂණය නැත්තම් වර්ධනය සිද්ධ වුණේ යුරෝපයේ සහ පෙරදිග දෙකේ මේ ප්‍රභූන් නැත්තම් ප්‍රභු සමාජ ස්තරය ආශ්‍රිත. දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 6 වැනි ශතවර්ෂය වගේ කාලෙදී ඔබ දන්නවා වාචායන කාමසූත්‍ර වගේ ප්‍රකාශනයක නැත්තම් අර්ථ ධර්ම කාම මොක්ෂ හැටියට ඉදිරිපත් කරන ඔහුගේ මාර්ගයේ නායිකාව විසින් උගත යුතු සූසට කාම කලාවෙන් පළමු 6ම කියන්නේ සංගීතයට අදාළයි. පළමු 4ම පහම සංගීතය සන්නර්ථනය ගායනයට අදාළ දේවල්. එතකොට ලංකාවේ ඉතිහාසයත් ඇත්තටම ලංකාවේ රාජාභිලිගත් තිබුණේම පැහැදිලිවම ඉන්දියානු ආභාසය, හින්දු ආභාසය සහිතව වර්ධනය වූ කක් හැටියට බොහෝ දෙනෙක් පැහැදිලි කරන විශේෂයෙන්ම ආනන්ද කුමාරස්වාමි වගේ කෙනෙක් ඔහුගේ ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට්ස් ඔෆ් ඉන්දියා ඇන්ඩ් සිලෝන් කියන පොතේ ඔහු පැහැදිලි කරනවා කොහොමද
මනුධර්මය සහ දශ රාජධර්ම වැනි Hindu සංකල්පත් එක්ක තෙරවාද බෞද්ධ ආගමික පසුබිමක් සහිතව රාජසභාව තුළ ඒ සංස්කෘතිය ගොඩනගමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මහා වංශය, චූල වංශය වැනි ලිඛිත මූලාශ්‍රවල සංගීතය, නර්තනය වැනි කලාවන් ගැන රාජසභාව තුළ තිබූ ඒ කලාවන් ගැන සඳහන් වෙනවා බොහෝ විට. දුර්ගම් රජතුමා ඉලාල් රජු පරාජය කළාන් පසු ඔහු අප්පන්ගේ පරිවර්තනය කරන දින අප්පන්ගේ පරිවර්තනය කළේකේ මහවංශයේ අමාත්‍යවරුන් සහ නාටිකාංගනාවන් විසින් පිරිවරණ ලදුව වෙන රජතුමා. ඒ වගේ බොහෝ වාර්තා තිබුණා, විශේෂයෙන්ම මහා පරාක්‍රම රජතුමා ඔහුගේ ඔහු යම් ගායිකාවන්ගේ ගානාවලට සමාදෙන්න සවන් දෙනකොට ඒ කවර ගායිකාව විසින් එම භාවාර්ථයන් සහිත ගැයුම ගැයුවාදයි සිතමින් ඔහු සවන් දුන්නයි කියලා මහවංශයේ චූල වංශයේ සඳහන්. එතකොට රජුට තිබුණු මේ කලාව සම්බන්ධව ගැඹුරු ඥානය යන ඒකෙන් හෙළිදරව්. ඉතින් ඇත්තටම මුල් කුල දූරාවලියේ ඉන්දියානු කුල දූරාවලියට අදාළව කලාව සහ මේ රසවින්දන අපි කියන එන්ටර්ටේන්මන්ට් මේ රසවින්දන කලාවන් වල අයිතිය පරිශීලන අයිතිය සහ නිර්මාණ අයිතිය සියල්ලම තිබුණේ ශාත්‍රීය සහ වෛශ්‍ය කුලවල හැටියටයි. ඇත්තටම තාර්කිකව බැලුවොත්ින් පිළිගන්නවන්නේ උදී ජනයාගේ යම් ආකාරයකට යම් කලාවක් තිබුණ නමුත් ඒ දියුණු වර්ගයකට නෙවෙයි. හැබැයි මේකේ සිද්ධ කරන අසුරු දෙය තමයි විශේෂයෙන්ම ලංකාවේ කුල දූරාවලිය ගැන ජෝන් ඩේවි ඔහුගේ ලංකාවේ සමාජය ගැන ඔහුගේ 19 ශතවර්ෂයේ 1950 ගණන්වල 57 70 ගෝයේ කාලේ රොයල් ඒෂියාටික් සොසයිටි එකට ලිව්ව වාර්තාවක සඳහන් වෙනවා ඒ වෙනකොට තිබුණු කුල දූරාවලිය ගැන. එතකොට එහි ප්‍රධාන කුල තමයි ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය සහ ශුද්‍ර. ඒ ශුද්‍ර කුලය කුල 60කට බෙදෙන බව සඳහන් කරනවා. මේ කුල 60 අවසාන කුල තුනෙන් එකකට තමයි කලාව අන්තිමේදී යන්නේ. එදින් වරක ක්ෂත්‍රිය සහ වෛශ්‍ය කුලයේ තිබුණු කලාව शतवर्ष 20ක් එහෙම නැත්නම් අවුරුදු 2000ක් වෙනවා ක්‍රිස්තු පූර්ව 6000 ශතවර්ෂ ඉඳලා 1600 වගේ වෙනවා කියන්නේ 17 වෙනි ශතවර්ෂය වගේ වෙනවා. ගම් එලිට් එකක් එක්ක නැත්නම් ඉහළ රාජ්‍යත්වයේ ඉහළ නැත්නම් සමාජයේ ඉහළ තියුණු කලාවක් එනවා. ඊට පස්සේ ඊටම පල්ලෙහා කුලවලට කුල දූරාවලට විශේෂයෙන්ම රොබර්ට් නොක්ස් ඔහුගේ 1600 ගණන් වලදී ඔහු ලියන ඔහුගේ ලංකාව ගැන ඔහු ලියන වාර්තාවේ ඔහු සඳහන් කරනවා මේ ගායනය, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ දඩවැද්දා. දඩවැද්දු කියන්නේ මේ වැද්දෝ කියන අර්ථයෙන් නෙවෙයි. මේ දඩවැද්දන් සමහර බොහෝ විට ඔය මේ රාගවන් කියන ගාඩින් විය හැකි. එතකොට ඔවුන් මේ පිත්තල මේ තැටි කරකවමින් නටමින් ගමින් ගමට ගියයි. ඒත් එක්කම ඔහු සඳහන් කරන කුරුදු කුල දූරාවලියේ 9 වෙනියට තියෙනවා කුලේ විශේෂයෙන්ම ඔය නැටුම් ගැයුම් වලින් එකනෝ ජීවත් වෙන්නේ ගැයුම් නෙවෙයි නමුත් උපවෘතියක් හැටියට ඒක කලයි කියලා ඔහු කියන 1680 ගණන් වලදී ඔහුගේ වාර්තාවේ. ඒත් එක්කම ඔහු මහනුවර රාජධානීදී විච්ච පෙරහැර දළදා පෙරහැර ගැනත් ඔහු වාර්තා කරනවා. එහිදී ඔහු කියනවා යෝධය වගේ අඳගත්ත එහෙම නැත්නම් දසමහ යෝධයින්ව චිත්‍රණය වන විදිහට අඳගත්ත ඒ නැටු නැට්ටු කාලෙන් නර්තනය දුන සහ බෙරවයුවන් වාදනය කළා කියන එක. ඒ වගේම ඔහුගේ වාර්තාවක හුදී ජනයාගේ ගායනා ගැනත් යම් ආකාරයක තියෙනවා. කොහොමද පැරණි ගැමි සමාජය තුළ ගායනාව තිබෙන්නේ කියන එක අන්ත දෙකක්. ඉතින් ඇත්තටම මට කියන්න අවශ්‍ය වෙන විශේෂයෙන්ම 1800න් පස්සේ संगीत ඒ කියන්නේ ඔහු කියන්නේ මේ උදී ජනයාගේ මතකයෙන් මේ සංගීතය ඈත් වෙලා කියලා ඔහු කියන්නේ. ඒක පැහැදිලිවම දැන් මම දැනටත් අපි නිදර්ශනයක් ගත්තොත් අපි අවුරුදු 2500ක් දළ වශයෙන් ඉන්දියානු බලපෑම යට තියෙනවා. හැබැයි අපිට මතක එක ඉන්දියානු ස්තෝත්‍රයක් තිබෙනවා. අපි අවුරුදු 2500ක්
विजयागमनेवत्ताकार इंदिया सांस्कृतिक बलपैम अटते आगमिक बलपैम अटते यमकारग स्वाधीन स्वाधीन सिंगल जनवर्ग प्लस वर्धन उनाट सिंगल संस्कृति प्लस वर्धन उनाट ये बरपतल इंदिया सांस्कृतिक बल अटते महे अपट मतक इंदिया स्तोत्र अक्तिनोद इंदिया तनुक्ति विनोद मे अवृद्ध ने उदीजनया मतक मे ऐक्त लगे एक उदीजनया तुल मे कलावंति न्याय साधक एक विवाद विशेषन्म जॉइनविल के कथांद्रे वोलशेक रिचर्ड वोलशेक अत्र मम्मे मे नमक विनय लंका स्वदेशिक जनता वगैन स्वदेशिक जनता वगे समाजे गन स्वदेशिक परेशन सिदुकले अत्र दहनवे शतवर्ष पास इतना भाषा भी आई थी एक्को क्षत्रिय राज्य संबंध आगमिक संस्था इतना भाषा विसिन कले समाजे समाजीय कारण हेलिद्राव किट इकट विन वेडक्ति देश अब लंका समाजे स्वदेशिक उदीजन अदहसन वे विशेषन्म पीटस्तर लंका वगैन क्यू स्वाग हेलिद्राव कारण साई मा रॉबर्ट नॉक्स अफम जॉइनविल साइपस जॉन डेव रिचर्ड वोलशेक एक स्फुट कर जॉइनविल वार्ता हो गया किसी में हेतु सा लंका में गायना वन वाल मात्रा से कस्मक नहीं कि सिंह ले आगे मैं उदी जाने गायना ने कहा अभी पटल नगर देते इतना पैदली सलनी नहीं तंग में अभी संदेश का भी करता ते पैरनी शीघ्र की करता यम विरित मात्रा पद्धति मैं दूर थी यम गणित सूत्र है ये मात्रा सकस में गणित में स्वभाव है मैं दूर थी उदाहरण कर जन गायना के लिए अभी हनुना गण पैरनी जनता वगे गायना उदीजन वदे कपाला बरी बांट बिंदु खंद मुलिन देना खरुम मेके पहली मात्रा से गाय ना कर तव तवा पमरु पिस पिस दम न कोट नमी नमी कोई तो मेके मात्रा वृत सकस्म ये संगीत संविधानगत रिद्म सकस्म नहीं कंदान बर तू नगत संगीत स्मृति मनगे समाज बरपत्र कुल धूरावली जन प्रमाण जन प्रमाण अनसते नवसीसते फलम जनसंगण निवृता लक्ष कुलहान लंका जन गणिता पैदली जनगणत्तेटबू जनकंदगण अभी तो कलुतर अंबलंगड़कोट भाषा वर्ग की अतिगे हेतु स्वाधीन हेडगे सांस्कृतिक कारण मे अत्र अंतरसंबंध पवाने मे कलावन मिश्रणे वाणी के एक पैत एलिट प्रभु उदीजन कला विसरने विसरने जनगायना इतराकार जनगायना है गट एक विदग्ध संगीत लक्षण थी हे गायना उदीजन अतट पत्ना बस ये हेड तल सी नगे पतल कम एलिवेला कुकुल हंडल वेला ऐहरीला बिलिंदु किरीबुन वेलावे कैरला हंडुवे दोरकोट मारावे मंगुला वेद देवियनि दोनावे मेक अरे चंदसुरीत लक्षण यम रटावकट गुणग्रहण अरे गायन एलिवेला कुकुल्लो हंडलन
වෙලාවෙ ගැහැරිලා විලිඳු කිති බොන වෙලාවෙ කැරලා හඬුවේ දොර කොඩ මරවේ මග මුලා විද දෙවි අකල් දැන් මේක තුල තිබෙන අර විද්‍යාවට උනේ කුමක් මේ 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 යම්මාකාරයකට ඉතා විදග්ධ පසුතලයක් මත නිර්මාණය වූ මේ ගායනාවන් ජනතාව අතපත් වෙනකොට ඒ ජනතාව එය ස්වාධීන ලෙස තමන්ට අවශ්‍ය ලෙස ප්‍රකාශයට පත් කළා ඕනෑ තරම් නිදර්ශන තිබෙනවා අපි ගත්තොත් ඉන්නේ එහෙම තම නිදර්ශන තමයි විසන්තරකම් සන්දරකවල දිනා කැනන් කීපය ඒක ඇත්තටම ඉතාම සමාජ මනෝවිද්‍යාත්මක ආර්ථිකින් ගතියුත්තක් මේ විසන්තර කවි කියන්නේ විසන්තර කවි ඇතුළේ තියෙන එක පැත්තකින් චාලිය ක්‍රිෂ්ණ දිනාගේ ආඛ්‍යානය දරුවන්ගේ අදහස් අනිත් පැත්තෙන් තියෙනවා මාත්‍රි දේවිගේ ආඛ්‍යානය මේ විදිහට ආඛ්‍යානයන් ගොඩ රසමොන් චිත්‍රපටයක් අපි ගත්තොත් එහෙම මාත්‍රි දේවිගේ ආඛ්‍යානය මේ මේක නාට්‍ය අනුසාරයි දැන් දරුවෝ දෙන්නා ඔබ දීලා දුන්නයින් පස්සේ අම්මට තේරෙනවා එනකොට දරුවෝ නෑ දැන් වෙනදා එනකොට මා පල වැලමීරිය රැගෙන රැකලා පෙර මගදී දැක සිරුවේ මගේ ගැටෙන රුයිනා මන හරපුතුජා ලීල හර වෙනදා එනකොට මා පල වැලමීරිය රැගෙන එනකොට වෙනදා වගේ රැකලා පෙර මගේ ඉඳලා මගේ ඇඟේ ගැටිලා මේ තුරුල් වෙන ළමයි කෝ මොකද්ද මේ ඒක අර්ථ වෙනම සාකච්ඡා කරමු වෙන දවසක. නමුත් මේක තුල තියෙන මහත්තර සැකයි. හැබැයි ඒක ගන්න කොහොමද? වෙනදාගෙන කොට මාපල වැලමීරිය රැගෙන රැකලා පෙර මගදී දැක සිරුරේ මගේ කැටේනා රුයිනාමන් අරජාලි උතුහා පොදී තියනි අද කෝවාහු නද කෝනත ඉමදුරු මෙම තර තිබුණු මාත්‍රාසකස්ම සහ මුලින්ම වෙනස් වුණා ඉතා නිදහස්ශීලී ලෙස මේ ගායනාව පාත්‍ර වෙනවා දැන් මේක දීර්ඝව කතා කරන්න පුළුවන් එක්කම මම එච්චර ගෙනියන්නේ නැහැ නමුත් මගේ කතාවේ මූලික අදහස තමයි වර එක දැන් ලංකාව ගත්තොත් අපි හිතනවා අපිට විශාල කලාවක් තිබුණා ඒක ඇත්ත නමුත් ඒක අපිට නෙවෙයි උදිචලනට තියෙච්ච එකක් නේ ඒක රජ රජතුමාට තියෙච්ච එකක් යාතුන වරප්‍රසාදයක් संगीत स्मृति संगीत मत के वेदगीत वेदगीत उदत्त अनुदत्त स्वरित प्रधान स्वरतुल ඔහු පළමු වතාවට පිරිත් සජ්ජායනාවන් ඇහුවෙන් පස්සේ ස්වාමීන් වහන්සේ පිරිත් සජ්ජායනාවන් ඇහුවෙන් පස්සේ ඔහුට ඇහුනේ වේද ගීතිකා කියලා. දැන් බලන්න අපි කුඩා කාලේ ඉඳලා අපිට මතක එකම එක තනුව ඔය එච්චරයි. නුදාංකර ළඟචාමි දමංකර ළඟ ඔක තමයි වේද ගීතිකාවල් තියෙන උදත්ත අනුත්තු සරද කියන සරතුන්. ඉතින් මේ හැර සංවිධිත සංයුක්ත සංකීර්ණ සංගීත ස්මෘතියක් අපිට නැහැ. නමුත් एक संविधानात्मक विद्यात्मक गणितमय पदनम साहित्य मे निर्माण मेकसा मम मेक दिवनी कला पलवीन कला तब कुछ शक्ति मैं तोरा गीत गीत දැන් මෙතනදී මම බලන්නේ දැන් එක මම බලුවේ ඇන්ත්‍රොපොලොජිමය පාර්ශ්වෙ නැත්නම් මානව විද්‍යාත්මක පාර්ශ්වෙ මම කලින් කොටසෙන් බලුවේ නැත්නම් ඉතිහාසය පැත්තේ මම සංගීතඥයෙක් හැටියට අනුර සහෝදරයා තෝරගෙන තියෙන ගීත කීපයක් මම කැමති
උපත්තික සාකච්ඡාවකට ගන්නද ඒක තුල තිබෙන සංගීතඥයා විසින් එහෙම නැත්නම් සංගීතඥයා සහ රචකයා අතර තිබෙන අනවරත අර්බුදය එකිනෙක අතර තිබෙන ගැටුම සම්බන්ධයෙන් යම් ආකාරයක සාකච්ඡාවක් කරන්න ඒ සාකච්ඡාව නම් මෙච්චර නීරසයකට නොවේ යයි මා හිතන නිසා මගේ ගිතාරුව බලන් ඉන්නවා මගේ අතට බලන් ඉන්නවා මගේ අතේ කැවිලා පල්ලයට ඇවිල්ලා ඒක නිදර්ශන සහිතව ඉතත් හිතින් මම ඔබට ගේන්නම් විනාඩි 10
කයන්නේ සුපෙන්දී මොකද නා වසත්න් දෙේ නිදා අකුන් යොකුන් කෝ නැකද සොර පහ බැගින් හැබැයි මේක සංගීත අදින සොර හත බැගින් එන එක කොරනවා ඈ මෙගිනෝ සොර හතර තුනක මේක සංගීත වර මේ සංගීතඥා මේ මත කරන බලපෑම උන් කල්පනා කරන මාත්‍රාව මාත්‍රා පහ බැගින් තියෙන කිටි මාත්‍රා අටෙන් එකේ මාත්‍රාවල් පහක් කියන හරි වේගවත් ඒක ජම්මාකාරයේ විස්තරණය කරන සංගීතය විස්තරණය කරනවා මේමගේ प्रमुख प्रवेश गीत रचक विसीोजित रिग्म सैकस संगीत संगीत ඇවැඩ මුරය අවසන් වන මාතෘකාවට යන කනිසමට නුඹව පෙනේ පරුණුසු මක්නස හැබැයි මේ තුල තිබෙන මාත්‍රා චක්‍රය ඔහු යම්මාකාරයකට විස්තරණය කරන විස්තරණය කළ මේට යම්ම ලාස්‍යමය හැඩයක් දැන් මාත්‍රා තුන බැගින් මේ වුණ වෙලා තිබෙන ආකාරය ටිකක් යම් අපේන ඇක්සන්ට් එකක් නැත්නම් මලයක් වෙන තරම් පෑරට මුරය අවසන් වන අනිසමට නුඹව පෙනේ පරුණු ඒ වෙනුවට සංගීතඥ අයිත එහා යමක් යෝජනා කරනවා जन गायन आश्रित रिद्म लक्षण सहमान गीत Thank you.
भाषा संबंधी ज्ञान भाषा वे मात्रा संगीत विषय गीत गीत आकृति जोन डेवी नवतत्वं लंका सिंघले सिंघले पारे कवि अभी धनात्मक लंका संगीत प्रकाश गीते संगीत काव्यकर्ण सह कलावंत
ලේඛනයට අයිතිකාරීත්වය තිබුණේ උදී ජනයාට තිබුණේ නැහැ ඒක හොඳම නිදර්ශනය තමයි මාර්කෝ වගේ ඒ පිළිත් මාත්‍රා සැකැස්ම සහිත ඉතාල දිනුණු මධ්‍යන් පවා ජනතාව අතර උදී ජනයාට පාත් වුණාන් පස්සේ ඕන එකක් එක්ක තමන්ගේ ප්‍රාකෘත ප්‍රකාශනය කළේ අරගේ ජනගායන මුලින් මාකලේ දෙවන්න තමයි මාර්කෝ වගේ ගායකයා නැමෙ සමාවෙන්න පදරචකයා විසින් ඔහුගේ ප්‍රකාශන වන ගීත රචනා තුල ඔහුගේ න ඒ යම්මාකාරයක ආකෘතිය සංගීතඥයෙක් සමත් වෙනවා වෙනස් කරන්න ඒ සංගීතඥයා සතුව හොඳ භාෂා ඥානය වන සංගීතඥයා ඉතින් ඔබට ස්තුතියි මනාවත් සුබතුමා වගේ මිත්‍යා සෞන්දර අම්ම සෞන්දර මේ පොත ගැන මම අදට කතා කරන්න දෙයක් නැහැ. ඉන්සෙමා කරුණාකරලා ඒක නැත්තේ මේ විතාම සංකීර්ණ විතා වැඩගත් ඔබේ අපෘතිය කොටස දෙනවා. ඉන්සෙමා මේ කලාව සම්බන්ධව වාර්ෂික සාකච්ඡාවක් කරමු. ස්තුතියි.